මේ ලඟදි වීඩියෝස් එකක් ගිහිල්ලා ඉතින් මෙයාට මං උදටම වැන්න මේ බලන්න ඔයා මේ අඳින ඇඳුම් වලට මිනිස්සු වනම් මනම් කියනවලු කියලා. එතකොට අම්මා ඌවා බය වෙන්න එපා, මිනිස්සු කරන වැඩ ඔය මං කරන ඒවා නෙවෙයි. ඉතින් මට මගේ ඉස්ස සනසනවා මං ඉතින් අප්පච්චිටත් වෙන්නනවා මේ බලන්නකෝ එහෙම කියලා. ඉතින් මෙයා කියනවා මම මෙහෙම කරේ නෑ කියලා කියනවා ඉතින් අපිට. මොකද කරන්නේ හරියට කියන්න අම්මේ කතාව මම නිකන් ඇත්තටම වැරදි වැඩක් කළා වගේ ඔයා කියන්නේ ඉතුරු ටික. හරි අපි ලොෂ්ඩ අවස්ථාවද මේ ගොඩක් වැරදි කරන්න බ්ලොග් එකක ගිය එකක් සමහරු දැකලා ඇති ඔල්රෙඩි. බ්ලොග් එකක අර මම මුහුදේ ඉඳලා නාල ඇවිල්ලා නිලාවෙලි බීච් එක ෂෝක් මම ඒක කියලා ඒ එන තප්පර ගානක් තියෙනවා වීඩියෝ එකේ බ්ලොග් එකේ. මෙහෙම යන එකක් වර ස්විම් සූට් එක ඇඳලා ඒකේ පේජ් එකකින් ළඟට කරලා අරන් ස්ක්‍රීන් ෂොට් කරලා එඩිට් කරලා හැම දාලා තිබ්බේ. ඉතින් අනේ අම්මා මිනිස්සු මයි ගොඩ් මම මේක තේරුම් ගත්ත දෙයක්. ඒ කියන්නේ අපිට 10ක් හොඳයි කිව්වනම් අපේ නරක එකක් දැක්කනම් එතන 1000ක් එකතු වෙනවා. ඒ කියන්නේ අපි කොච්චර සමහරවිට අපි දකින්න අපේ කමෙන්ට්ස් අපි ගොඩක් කමෙන්ට්ස් දාන මිනිස්සු ඒ කෙනෙක් වුණත් අනිත් පැත්තට අයියෝ මෙයා මෙහෙම වුණාද මෙයත් මෙහෙම වෙන්න පටන් අරන් අන්න එහෙම ඒගොල්ලොන්ගේ ඒ ඇටිටියුඩ්ස් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒක වෙන්න පුළුවන් දෙයක්. නමුත් එතන දැන් අපේ අම්මට ඔය ඔක්කොම වෙලා මාස ගානක විතර පස්සෙ තමයි අපේ අම්මලා ගෙදර දැනගන්නේ. එහෙම වෙලා ඒගොල්ලෝ Facebook එකේම use කරන්න නෑ දෑයුන්ගෙන්. එහෙම එනකොට ඒගොල්ලෝ ගන්නේ ගොඩාක් වැරදි දෙයක් නේ. ඔයා එහෙම ගියාද? ඔයා එහෙම දැන් ඒගොල්ලෝ සමහරට vlog එක බලනවා. ඒගොල්ලෝ vlogs බලනවා. ඒ වුණාට ඒගොල්ලෝ දන්නේ නැහැ මොකක් ගැනද කියන්නේ කියලා නෑ දෑයුනේ call කරලා කියන්නේ. ඉතින් මම ඒක කොහොමද report කරා සහ මට තේරෙන දේ අර අපි තරුණ කාලේ මේ ඇඟ මේ විදිහට තියෙන කාලේ අඳින්න නැතුව මාත් කවදා හරි නාකි වෙලා තව තරුණ ළමෙට බණි මේ අර බලන්නකෝ අඳිනේම කියලා. මම ආස නැහැ එහෙම ඇරියස් තියාගන්න. පොඩි කාලෑනි නේ අපිට මේ ඔක්කොම ලස්සනට හැම තියෙන්නේ. ඉතින් සමහරලාට ගෑන් ළම ඉන්නවනේ කඩි ගෑන් ළම හිතනකො මෙච්චරක් විතර ළමෙට ස්විම් සූට් එකක් අඳින්න බෑනේ. දැන් මම දෙයියන්ගේ විතර මෙච්චරක් ඉන්නවනේ මට ඒ ගානේ අඳින්න පුළුවන් හින්ද මම ඒක ඇඳ. ඒක කැතර පේන්නේ නැහැ. හැබැයි මීට පස්සේ සාරියක් වගේ නේද? අනිවාර්යයෙන්ම මම මගේ සාරියක් වගේ මගේ පෙයා මෙයා පෙන්නේ වගේ එහෙම නෑ. ඉතින් ඒ වුණාට මේ අර ස්ලෝ මෝෂන් දැම්මහම ඒකට තේරෙන එක කියලා වැඩක් නෑ. ඉතින් මම Facebook එකේ ඇත්තට මම ඒක first time කරපු දෙයක්. මම Facebook එකේ ගොඩාක් කරන අරක වචන එහෙම කියලා බැනනේ වට මම Facebook එකේ කවියක් ලිව්වා. ඕගොල්ලෝ පොඩ්ඩක් ගිහින් බලන්න. මම දැම් මේකේ ඒ අම්මලාට ඒගොල්ලෝන්ගේ දාපු අයගේ දුවලාට තමන්ගේ නෝනාට ඒව පෙරලිලා යන්න කියලා. මොකද ඇයි අපි ඒ වගේ වචන අහගන්න මිනිස්සුකින් අපි වැරද්දක් කරන්නේ නැතුව ඒ වචන දැක්කම දෙයි හාමුදුරනේ මේ අපේ ලංකාවේ මිනිස්සු මෙහෙම අපිට කතා කරනවාද කියලා හිතනවා. ඒක මාර හිතරෙදිම මේක ඒකට අපේ අම්මලාගේ මං හිතනවා බොහොම හොඳ මානසිකත්වයක් තියෙන දෙමාපියෝ කියන්නේ අපිට ඉන්නේ සහ අපි මේ විදියට ඉන්නේ හින්දා ඒගොල්ලෝගේ මානසිකත්වය ස්ටේබල්. දැන් වෙන අම්ම කෙනෙක් නම් කොහොම නටයිද කියලා මට හිතා ගන්න බෑ. නමුත් එයා බොහොම හොඳ විදියට උත්තර දුන්නා. මං ඒකට යට හොඳයිත් කිව්වා. ඉස්සරහටත් මං කියන්නේ ඒ කියන්නේ අපේ අපේ අපිට වැරද්දක් සමාජයෙන් වුණත් අපිට ගෙදර ඇවිල්ලා අම්මේ මෙහෙම වුණා ප්‍රශ්නයක් ඒක කියලා අඬන්න ගෙදරක් තියෙන්න ඕනේ ගෑන් ළමයට. හස්බන්ඩ් වුණත් බැනලා කියන්න බනින්න පුළුවන්නේ. ඔයා ඔය වගේ වැඩ කරන්න එපා කියලා. නමුත් එහෙම වුණත් අපිට ඇවිල්ලා ගෙදර අම්මා තාත්තා සහෝදරයෝ ඉන්න ඕනේ. ඕනම වැරද්දක් වුණත් ඔයාට ගෙදර තියනවා කියලා ප්‍රූව් වෙන. ඒ හැම ගෑන් ළමයකට මම ප්‍රාර්ථනා කරන ඒ වගේ පවුලක් හම්බෙන්න, ඒ වගේ හොඳ හස්බන්ඩ්ස්ලා හම්බෙන්න කියලා මම අපේ සෝනුන්ටත් ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ. එක වචනක්වත් එයා කිව්වේ නැහැ ඒක ගැන. මොකද මේ මනුස්සර බොහොම හොඳ මොලයක් තියෙනවා ඒක තේරුම් ගන්න. මේ ළමයා මේ නාන්නේ ගිහිල්ලා ඒක ආපු ඒ තප්පර ගානක් ඒක කැත නැහැ. ඒක හරීම මේ චූටි වෙලාවක මම ෂෝක් කියාගෙන ඔහොම යන එක. ඒ පොඩි වෙලාව ඇති මිනිස්සුන්ට පේජ් එකක ඒ වැතරම් පව් ඒ ලංකාවේ මිනිස්සු පුරවගන්නේ පව්. මට ඉස්සරහ කියන්නේ කියන්නේ අපි මෙච්චර හොඳට නම් හදාගෙන අපි මෙච්චර මහන්සි වෙලා මෙච්චර හොඳට ඉඳලා ඒ පොඩි දෙයකින් අපි වචන අහගන්නවා කියන්නේ ඒගොල්ලෝ පුරවගන්න පව්. තරු සමකතරු ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.